මේක මේ සෙන් ආරාමයේක සිදුවෙච්ච කතාවක්. හරිද? මේ සෙන් ආරාමයට ආව මේ අලුතෙන් ගෝල හාමුදුරුවරු පිරිසක්. එතකොට මේ සෙන් ආරාමයේ හිටියා ප්‍රධාන හාමුදුරුවෝ කෙනෙක්. ඒ ප්‍රධාන හිමි නම තමයි මේ ගෝල හිමිවරුන්ට යම් යම් කාර්යයන් ලබා දෙන්නේ. යම් යම් ක්‍රියාකාරකම් ලබා දෙන්නේ. යම් යම් පාඩම් කියලා දෙන්නේ. මේ දවසක් මේ ගෝල හාමුදුරුවෝ පිරිස මේ ගුරු හාමුදුරුවන්ගෙන් අහනවා ගුරු හාමුදුරනේ ඔබ වහන්සේ තරුණ කාලේ මොනවද කළේ කියලා. මේ ගුරු හාමුදුරුවෝ එතෙන් දෙන උත්තරය තමයි තරුණ කාලේ දර කැපීම පන්සල්ට ජලය රැගෙනීම කෑම පිසීම ඔය ටික තමයි කළේ. දර කපනවා පන්සල්ට වතුර අරන් එනවා කෑම උයනවා ඔය ටික කරමින් හිටියා. ඊට පස්සේ එතන හිටිය තව ගෝල හිමිනමක් අහනවා මේ එතකොට ඔබ වහන්සේ ජ්‍යෙෂ්ඨත්වයට පත් වුණාම මොනවද කළේ කියන්නේ දැන් ඔබ වහන්සේ මොනවද කරන්නේ කියලාද අනිත් අය දන්නවනේ මේ ගුරු හාමුදුරුව කරනදී. මෙතනදී ගුරු හාමුදුරුව දෙන උත්තරේ තමයි ඉතින් ලොකු වෙනසක් නැහැ. කලින් වගේම දර කපනවා පන්සලට වතුර රැගෙන එනවා කෑම පිසිනවා එච්චරයි. මේ කියන්නේ ගෝල කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. මේ වෙලාව අල්ලගෙන ගෝල හාමුදුරුවෝ ටික ගුරු හාමුදුරන්ට කියනවා එතකොට ඉතින් ඔබ වහන්සේගේ ජීවිතයේ අවුරුදු ගණනාවක් ගෙවිලා ගිහිල්ලා කිසිම දියුණුවක් ලැබලා නැහැ නේ ඔබ වහන්සේ කියලා මේ සෙන් හිමිවරු ටික කියනවා. මෙතෙන්දී මේ ගෝල හිමිවරුන්ට ගුරු හිමි නම දෙනවා හරි අපූරු උපදේශක්. පොඩි නම එහෙම නෙමෙයි. තරුණ කාලේ හැමදාම දර කපනකොට මං හිතන්නේ පන්සල්ට වතුර රැගෙන ඉන්නේ කොහොමද කියලා. පන්සල්ට වතුර අරගෙන එනකොට මං හිතන්නේ කෑම උයන්නේ කොහොමද කියලා. හැබැයි දැන් මං දර කපනකොට මගේ ඔළුවේ තියෙන්නේ දර කපන එක විතරයි. පන්සල්ට වතුර ගේනකොට මගේ ඔළුවේ තියෙන්නේ මේ වතුර බාල්දි දෙක විතරයි. කෑම උයනකොට මගේ අවධානයේ තියෙන්නේ කෑම පිසීම ගැන විතරයි. වෙන කිසිම දෙයක් ගැන මං අවධානය යොමු කරන්නේ නැහැ. ඒක තමයි මම ලැබපු විශාලතම දියුණුව කියලයි ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරන්ට කිව්වේ. පරිණත වෙනකොට සමහරක් දේවල් තේරුම් ගන්න එක ඔබ විසින්ම කළ යුතු දෙයක්. මේ දේවල් උනේ ඇයි උනේ කොහොමද ඒක ඔබේ පරිණතභාවය අනුව තීරණය වෙන වැඩක්.